සමහරු අවුරුදු ගාණක් වැඩ කළත් විභාගේ පාස් වෙන්න බැරි වෙනවා එහෙම නැත්නම් අවශ්‍ය තරම් ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙනවා හැබැයි සමහරුන්ට එහෙම නෙමෙයි කෙටි කාලයක් පාඩම් කළත් දවසට පොඩි වෙලාවක් පාඩම් කළත් විශිෂ්ටම ප්‍රතිඵල ලබා ගන්නවා මොකක්ද මේකේ වෙනස ඉතින් මේවර තමයි කියන්නේ exam secrets කියලා විභාග රහස් මේ විභාග රහස් ඔයා දන්නවා නම් ඔයාටත් පුළුවන් ලෝකේ ඕනම විභාගයකින් වැඩිම ලකුණු ගන්න මම අද කතා කරන්නේ ඉංග්‍රීසි විභාග භාගයකින් වැඩිම ලකුණු ගන්නව නම් ඔයා මොනවද දැනගෙන ඉන්න ඕනේ දේවල් කියලා. අපි මේ හැම දෙයක්ම කතා කරමු අද වීඩියෝ එකෙන්. පළවෙනිම කාරණේ තමයි paper structure එක ප්‍රශ්න පත්‍රයේ කොහොමද සකස් වෙලා තියෙන්නේ කියන එක මම මෙතෙන්දී අවධාරණය කළා කියන්න ඕනේ අද වීඩියෝ එකෙන් මම සාකච්ඡා කරන්නේ ඉංග්‍රීසි පාවිච්චි කරලා විභාගයේ පාස් වෙන හැටි ගැන විතරයි මෙතෙන්දී වා අහන්න එපා අපි කොහොමද ඉංග්‍රීසි ප්‍රායෝගිකව භාවිතා කරන්න කියන එක සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් මම වීඩියෝස් හැමදාම කරනවා අද මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද විභාගේ පාස් වෙන්න ඉංග්‍රීසි පාවිච්චි කරන්න කියලා අපි උදාහරණයක් ගත්තොත් ඕගොල්ලෝ හැමෝම ඕලෙවල් ලියලා තියෙනවනේ ඕලෙවල් ලියන්න බලාපොරොත්තු වෙන අයත් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න ඇති ඕලෙවල් ලියලා තිබ්බත් නැතත් මම මේ කියන කාරණේ ඔයාට පොදු කාරණයක් වෙනවා අපි උදාහරණයක් ගත්තොත් ඕලෙවල් විභාගයට ප්‍රශ්න 16ක් තියෙනවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 8ක් තියෙනවා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 8ක් තියෙනවා ඉතින් මම මේ ප්‍රශ්න 16 ගැන කියන්නේ නැහැ හැබැයි මම පොඩි උදාහරණයක් කියන්නම් අවසාන ප්‍රශ්න 3ට අංක 14 15 16 කියන ප්‍රශ්න තුනට ලකුණු 33ක් වෙන් වෙලා තියෙනවා. ඉතින් ඔයා හිතන්න ප්‍රශ්න 16කින් ප්‍රශ්න 3කට ලකුණු 33ක් ලබා දෙනවා නම් හරියටම ගත්තොත් ප්‍රශ්න පත්‍රයෙන් 3න් එකක්ම ප්‍රශ්න 3කින් එන ලකුණු වලින් තමයි ලැබෙන්නේ. ඔයාට ඒකක් ගන්න ඕන නම් ඔයාට ලකුණු 80ක් ගන්න ඕන නම් ඔයා මුලින්ම ටාගට් කරන්න ඕනේ මේ අවසාන ප්‍රශ්න 3ට කොහොමද සාර්ථකව උත්තර ලියන්නේ කියලා. ඔයා පළවෙනි ප්‍රශ්න 8ටම හරියට උත්තර ලිව්වත් වැඩක් නැහැ. ඔයාට ලකුණු 40යි ලැබෙන්නේ. මම ඕලෙවල් ගැන වෙන වීඩියෝ එකකින් සාකච්ඡා කරන්නම්. මට මෙතෙන්දි පැහැදිලි කරන්න ඕන උනේ ලෝකේ ඕනෑම විභාගයකදී paper structure එකෙන් තමයි ලකුණු දෙන ප්‍රමාණය තීරණය වෙන්නේ. ඉතින් ඔයා ලියන්න වෙන exam එකේ paper එකක් අරගෙන ඒකට සමාන paper එකක් ගියවුරුදු paper එකක් වෙන්නත් පුළුවන් නැත්නම් model paper එකක් වෙන්නත් පුළුවන්. මෙහෙම අරගෙන මුලින්ම බලන්න ඕනේ මම මුහුණ දෙන්නේ මෙන්න මේ වගේ විභාගයකට කියන එකව කලින්ම දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඔයා මෙහෙම මුලින්ම paper එක අරගෙන මේ paper එකේ ප්‍රශ්න වලට කොච්චර ලකුණු හම්බ වෙනවද මොනවද වැඩියෙන් ලකුණු හම්බ වෙන ප්‍රශ්න. ඉතින් ඒවට තමයි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. හිතන්නකෝ ඔයාට writing බෑ කියලා. writing බැයි නම් අර ලකුණු 33 ඔයාට ලබා ගන්න අමාරුයි. විශේෂයෙන්ම writing වලට විභාගයේදී වැඩි ලකුණු ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම වෙන් වෙනවා. මොකද විභාගයේ මූලිකම අරමුණ ඔයාගේ ලිවීමේ හැකියාව. ඔයාට දෙයක් මතක තියාගෙන ලිවීමේ හැකියාව පරීක්ෂා ගන්න එක. මෙතෙන්දී ඔයාට ප්‍රශ්නයක මේ විභාග ක්‍රමය අවුලක් නේද කියලා. ඒක ඇත්ත. අපි ඒක න වෙන වීඩියෝ එකකින් සාකච්ඡා කරමු. දැන් මම කියන්නම් මේ තියෙන විභාග ඔයා ගොඩ දා ගන්න කොහොමද ඔයාගේ ඔළුව හසුරව ගන්න ඕනේ කියන එක. ඊළඟ වැදගත්ම කාරණේ තමයි ඔයා තේරුම් ගන්න ඕනේ විභාගය කියන්නේ ඔයා දන්න හැම දෙම චෙක් කරන තැනක් නෙමෙයි. ඔයා දන්න දේ වලින් සාරාංශයක් ඔයාගෙන්ම අහලා බලනවා මෙයා මේ දේ දන්නවද නැද්ද කියලා. ප්‍රායෝගිකව බැලුවොත් එහෙම ඔයා පොත් කීයක් ඉගෙන ගන්නවද මේ හැමදේම විභාගයට ඔයාට පැය දෙකෙන් පැය තුනෙන් ලියන්න පුළුවන්ද ප්‍රායෝගිකව බැහැ නේද එහෙමනම් ඇයි ඔයා සිලබස් එකේ තියෙන හැමදේම මතක තියාගන්නේ සිලබස් එකේ තියෙන මූලික කාරණා ටිකක් විතරයි විභාගයට අහන්නේ හිතන්නකෝ ඔයා පැසිව් වොයිස් ඉගෙන ගන්නවා කියලා පැසිව් වොයිස් ආකාර විශාල ප්‍රමාණයක් තියෙනවා හැබැයි එක්සෑම් එකට අහන්නේ පැසිව් වොයිස් වලින් වාක්‍ය පහක් විතරයි ඔය
ඔයා එක එක රටා වලින් active voice වාක්‍ය passive voice වලට හරවන්න පුරුදුනොත් ඒක තමයි ඔයාගේ විභාගයේදී අහන්නේ. ඉතින් ඒක නිසා මුළු syllabus එකම ඔයා කටපාඩම් කරන්න කියවන්න යන්න එපා. point කරලා ඉගෙන ගන්න. මූලික අදහස ඉගෙන ගන්න. ඒ වගේම තවත් වැදගත් කාරණයක් තමයි ඔයා ඉගෙන ගන්න පාඩම් ගැන හොඳ අවබෝධයක් තබා ගන්න. ඔයා ගුරුවරයෙක් වගේ හිතුවොත් එහෙම ඔයාට පුළුවන් මේ වැඩේ සාර්ථකවම කරන්න. මං විභාග ලියන්න පාවිච්චි කරමු හොඳම මෙතඩ් එකක් තමයි teacher friend කියන මෙතඩ් එක. teacher friend කියලා කියන්නේ ඔයාගේ යාළුවෙට ඔයා උගන්වන එක. ලෝකේ තියරි එකක් තියෙනවා මෙන්න මෙහෙම. ඔයා දෙයක් සරලවම දන්නේ නැත්නම් ඔයාට ඒ දේ තව කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න බෑ කියන එක. ඉතින් ඔයාට දැන් දැනගන්න පුළුවන් ඔයා මොනවා හරි දන්නවද නැද්ද කියලා. ඔයා මොකක් හරි පාඩමකට ගිහිල්ලා ඔයාම හිතලා බලන්න මම මේ පාඩම දන්නවද? දන්නවනම් මම මේක කොහොමද සරලව තව කෙනෙකුට පැහැදිලි කරලා දෙන්නේ කියලා. අපි උදාහරණයක් විදියට ඉංග්‍රීසි පාඩමක්ම ගමුකෝ. අපි හිතමු ඔයාට ඕනේ tenses 12 ගැන ඔයාගේ යාළුවෙට කියලා දෙන්න. ඔයා tenses 12 ඕනම තැනකින් දෙයක් දන්නවනම් විතරයි ඔයාට මේක යාළුවෙට කියලා දෙන්න පුළුවන්. ඔයා මේක දන්නේ නැත්නම් ඔයා දැනගන්න ඔයාට මේකේ අවබෝධය අඩු කියලා. ඕනම කෙනෙක් ගැඹුරටම යන්න යන්න විශේෂ ගැඹුරටම යන්න යන්න එයාට ඒ විෂය සරලව උගන්වන්න පුළුවන්. ඒක තමයි ප්‍රධානම රහස. ඉතින් යාළුවෙක් හොයාගෙන ඔයාගේ යාළුවෙට පැහැදිලි කරලා කියලා දුන්නොත් එහෙම ඒක ඔයාටත් යහපත් ප්‍රතිඵලයක් උදා කරනවා. ඒ යාළුවාටත් නොදන්න දේවල් දැනගන්න පුළුවන්. මෙහෙම කළොත් ඔයාට විභාග ලේන එක විනෝද කාමී වැඩක් වෙයි. හරියට ඔයා ප්‍රැක්ටිස් කරලා ගේම් එකකට සෙල්ලම් කරන්න යනවා වගේ වැඩක් වෙනවා. ඔයාට විභාගත් ඔයා මේ විදියට සරල කරගත්තොත් කාට හරි කියලා දීලා. ඒ වගේම අවසාන සහ වැදගත්ම කාරණය හැමෝම පටලව ගන්න කාරණය ග්‍රැමර් සහ ස්පෝකන් ඉංග්‍රීසි පටලවා ගන්න එපා. ඔයාට ලංකාවේ ඉඳලා විභාගයක් ලියන්න අවශ්‍යයි නම් ලංකාවේ නෙවෙයි ලෝකේ ඕනම තැනක ඉංග්‍රීසියෙන් විභාගයක් ලියන්න අවශ්‍යයි නම් ඔයා අනිවාර්යයෙන්ම පැටර්න්ස් ග්‍රැමර් දැනගෙන ඉන්න ඕනේ. ඔයා කොච්චර හොඳට ඉංග්‍රීසි කතා කළත් ඔයාට ලියන්න බැරි නම් ඔයා පැටර්න්ස් දන්නේ නැත්නම් ඔයා වාක්‍ය රටා හදන විදිය දන්නේ නැත්නම් ඔයාට කවදාවත් සාර්ථකව විභාගයකට ලියන්න බෑ. ඔයා මේක මුලින්දම පුරුදු වෙන්න ඕනේ. ගොඩක් අය කරන වැරද්දක් තමයි පාඩම් කරනවා හැම දෙයක්ම දන්නවා. හැබැයි ඒගොල්ලෝ රයිටින් ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. ඔයා පළවෙනි දවසේ ඉඳලම රයිටින් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. පළවෙනි දවසේ ඉඳලම ඔයා papers ලියන්න ඕනේ. ඔයා paper එකක් ලිව්වොත් විතරයි ඔයාට ඊළඟට ලියන්න එන paper ගැන ඔයාට අවබෝධයක් තියෙන්නේ. ගොඩක් අය කවදාවත් papers ලියන්නේ නැතුව කෙලින්ම විභාගයට ගිහිල්ලා ලියනවා. ඔයාගේ විභාගය කියන්නේ ඔයාගේ එකම එක දවසක් විතරයි. ඒක විශේෂ දවසක් කරගන්න එපා. ඔයා සාමාන්‍යයෙන් හැමදේම දැනගෙන ඉන්න ඔයා papers ලියන්න. ඔයාට ලියන්න හොඳ හැකියාවක් නැත්නම් ඔයා කොච්චර දන්න කෙනෙක් වුණත් ඔයාට එතෙන්දි හොඳට perform කරන්න බැරි වෙනවා. ඒක නිසා තමයි අපි ගොඩක් අය කියනවා අහලා තියෙන්නේ මම මෙච්චර පාඩම් කළා මම මෙච්චර දේවල් දැනගෙන හිටියා හැබැයි මට විභාගයේදී මෙන්නම රිසල්ට් එක ගන්න බැරි වුණානේ. අරයා එච්චර පාඩම් කළෙත් නැහැ හැබැයි හොඳට පාස් වෙලා නේද කියලා ඔයාට තේරුම් ගන්න පුළුවන්. මං තා උදාහරණයක් කියලා දෙනවා. මට මගේ යුනිවර්සිටි කාලේ මතක් වුණා මෙන්න මේ දේ කියද්දි. හිතන්නකෝ යුනිවර්සිටි එකේ සෙමෙස්ටර් එකට මාස 6ක් තියෙනවා. සාමාන්‍යයෙන් වැඩ කරන කෙනෙක් අපි කියන්නේ පොතේම ඉන්න කෙනෙක් කියලා විභාගයට උනන්දු වෙන කෙනෙක් මාස 6ක් තිස්සේ පාඩම් කරනවා. හැබැයි වැඩිය උනන්දු නැති කෙනෙක් එයාට ඕනේ විභාගේ පාස් වෙන්න විතරයි නම් එයා කරන්නේ අවසාන සතියේ අර පාඩම් කරපු කෙනෙක්ගේ නෝට්ස් ගන්නවා නැත්නම් අහ ගන්නවා. අපි කියන්නේ කුප්පියක් දා ගන්නවා කියලා විශ්වවිද්‍යාල ඇතුළතදී පාවිච්චි කරන වචනයක් මේක. එයා කුප්පියක් දා ගන්නවා. ඊට පස්සේ එයත් විභාගයට යනවා සතියෙන් ඉගෙනගෙන. අර මාස 6ක් ඉගෙන ගත්ත කෙනත් විභාගයට යනවා. සමහර වෙලාවට මේගොල්ලෝ දෙන්නම ගන්න ප්‍රතිඵලය සමානයි. එතකොට හිතන්න බලන් අර වැඩියෙන් පාඩම් කරපු කෙනාට ඇයි මට වැඩියෙන් ගන්න බැරි වුනේ කියලා. සීක්‍රට් එක තමයි මං මෙච්චර වෙලා පැහැදිලි කළේ. විභාගය කියන්නේ ඔයාගේ දැනුමෙන් කොටසක් මයිනස් ස්ථානයක්, කොටසක් මයිනස් දෙයක් මිසක් ඔයාගේ මුළු දැනුමම මයින තැනක් නෙමෙයි. ඒක ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක්. දැන් ඔයාට පැහැදිලි නේද ඉංග්‍රීසියෙන් නැත්නම් ඉංග්‍රීසි විභාගයක් පාස් වෙන්න ඔයාට මෙන්න මේ ටිප්ස් අනුගමනය කළොත් අනිවාර්යෙන්ම ඒක හොඳට සමත් වෙන්න පුළුවන්. ඉතින් තනි වීඩියෝ එකකින් ඕල් ලෙවල් පාස්
පාස් වෙන්නේ කොහොමද? A level පාස් වෙන්නේ කොහොමද? කොහොමද IELTS විභාගයට මුහුණ දෙන්නේ? ඉතින් මේ හැම දෙයක්ම කතා කරන්න බෑ. අපි ඉදිරි වීඩියෝස් වලදී අනිවාර්යයෙන්ම O level වලට, A level වලට, ඒ වගේම ලෝකේ තියෙන ඕනෑම විභාගයකට කොහොමද ඔයා වෙන වෙනම මුහුණ දෙන්නේ කියලා වෙන වෙනම වීඩියෝ සාකච්ඡා කරමු. ඉතින් ඔයාට එහෙම ඕනේ නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඔයාගේ අවශ්‍යතාවය දිගින් දිගටම අපිට මතක් කරන්න. අනිවාර්යෙන් වීඩියෝස් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා ගොඩක් අය ඉල්ලීම් කළොත්. එහෙනම් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ලයික් එකක් දාගෙන යන්න. නෙක්ස්ට් වීඩියෝ එකෙන් ඉක්මනින් හමුවෙමු.